එක්දාන වසේ 66 ජූලි මාසේ 27 වෙනිදා දිනමින පත්තරේ සිනමා විචාරයට මෙන්න මෙහෙම තියෙනවා. බිරිය සමග නොක්කාඩු වී ගැමිය ගෙදරින් පිටවෙයි. අතරමඟ නොයෙකුත් පැටලිල වලට මුහුණ දෙන ඔහු අන්තිමේදී කොළඹ වෙත් චිත්‍රපටන් හලුවෙකු වේ. මේ අතර ඔහුගේ හැඩරුවම ඇති නීතිඥයෙකු කපටිකමෙන් විවාහයක් කරගන්නට සැරසේ. මේ පෙරකදෝරු ගැටයට අතිරේකව තව ගැටයක් ගැසේ. චිත්‍රපට නළුවා නීතිඥා හැටියට අඳවා මනාල විසින් ගෙන එනු ලබන්නේ ඒ අනුවය. මංගල උළෙලේදී සියල්ල හෙළවෙයි, පෙම්වතුන්ට ජය ලැබෙයි. 1966 වගේ කාලේ දිනමින පුවත්පත වැඩියෙන්ම අලෙවි වන්නේ ජයවිලාල් බිලෝගොඩ ශ්‍රමා විචාරකයාණන්ගේ විචාර පළවෙනි දවසට. එතින් මේ එතුමන් ලියපු විචාරයක් ආරම්භ වුණේ චිත්‍රපටයේ කතාවත් එක්ක. චිත්‍රපටය කපටිකම. කපටිකම සිංහල සිනමාවේ ජනකතාකරු ලෙස හැඳින් වූ K.A.W. පෙරේරාගේ දෙවැනි තනිවම කළ අධ්‍යක්ෂණය. නිෂ්පාදනය කළේ E.A.P. එදිරිසිංහ. E.A.P. එදිරිසිංහ K.A.W. පෙරේරා සම්බන්ධතාව දිගටම පවත්වාගෙන ගිය එක. කොටින්ම E.A.P. එදිරිසිංහ තනිවම නිෂ්පාදනය කරපු දුලිකා චිත්‍රපටය අවසාන වතාවට තනිවම නිෂ්පාදනය කරපු දුලිකා චිත්‍රපටය දක්වා K.A.W. පෙරේරාත් එක්ක තමයි අධ්‍යක්ෂණය කළේ. පසුව සොමා එදිරිසිංහ මහත්මිය E.A.P. චිත්‍රපට නැවත ආරම්භ කරාදෙත් මුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ K.A.W. පෙරේරා. දබල පුෂ්පය චිත්‍රපටය. K.A.W. E.A.P. සම්බන්ධතාව අපේ සිනමාවේ අපූර්ව සුහද සම්බන්ධතාවයක් දිවිච්ච දෙයක්. කපටිකම චිත්‍රපටය හස්‍යෝත්පාදක චිත්‍රපටයක්. කොහොම වුණත් මේ චිත්‍රපටය සම්බන්ධයෙන් K.A.W. පෙරේරාගේ සෙසු චිත්‍රපටවලට වඩා දැඩිව විවේචනයට ලක් වුණා. මා උපුටා ගන්නට කැමති ජයවිලාල් බිලේගොඩ ලියපු විචාරයෙන්ම එක කෑල්ලක්. කපටිකම මාපිය දූදරුවන්ට, පොලිස් නිලධාරීන්ට, මඟුල් අවමඟුල් වලට, චිත්රපට අධ්‍යක්ෂකවරුන්ට, සිනමා සම්මානවලට ආදී අනේක ප්‍රකාර දේවලට සරදම් කරයි. එන් වඩාත් සරදමට ලක්වී ඇත්තේ නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්මය. ඊට අතිරේක වශයෙන් නම් චිත්‍රපටය මනුෂ්‍යත්වයට අවමාන කරන්නේ, ජනතාවගේ බුද්ධියට නිග්‍රහ කරන්නේ භයානක වරද එයයි. කපටිකම චිත්‍රපටය හැබැයි ඉතාම මියුරු ගීත කිහිපයක් ඉදිරි කළා. මෙයින් චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂවරු දෙන්නෙක් ආවා. එක්කෙනෙක් ප්‍රේමසිරි කේමදාස, අනිත් එක්කෙනා M.K. රොක්සාම්. කේමදාසයන් මෙහි ආ ඉතාම මියුරු ගීතයක් ලෙස කුරුළු රෑන් රෑන් කියන ගීතය සංගීතවත් කළා. සෙසු ගීත රොක්සාමි මාස්ටර් විසින් තමයි සංගීතවත් කරනු ලැබේ. හැබැයි මේ චිත්‍රපටයට ඇතුළත් වූ සියලු ගීත ස්වතන්ත්‍ර ගීත. මේ චිත්‍රපටයේදී ජෝබේ වික්‍රමන් කරපු ද්විත්ව චරිත නිරූපණය බොහෝ දෙනාගේ අගය කිරීමට ලක් වුණා. නීතිජවරයෙක් සහ මෝඩ ගැමියකු හැටියට ඔහු කරපු රඟපෑම ඉතාම අපූරු ගැමියක්. හැබැයි මේ මෝඩ ගැමියාට හොඳ නළුවෙක් වෙන්නට පුළුවන්කම තිබුණ එකයි තමයි චිත්‍රපටය ඇතුළේ තිබුණු අපූරු කතහන්දරය වෙන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කළේ E.A.P. එදිරිසිංහ. අධ්‍යක්ෂණය කතාව දෙබස් රචනය K.A.W. පෙරේරා. කැමරා අධ්‍යක්ෂණය ලීනි ද කොස්තා. සංස්කරණය එඩ්වින් ලීටන්. චිත්‍රපටයේ සංගීතය M.K. රොක්සාම්ගෙන්. ඒ වගේම ප්‍රේමසිරි කේමදාසන් චිත්රපටයට දායකනවා එක ගීතයක තනුව සම්බන්ධයෙන්. මේ චිත්රපටයේ ප්‍රේමසිරි කේමදාසන් ගීතනු නිර්මාණය කොට සංගීතවත් කළා. ධර්මසිරි ගමගේ රචනා කරපු කුරුළු රෑන් 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 සතුට ගේන් ගේන් කියන ගීතය. ඒ වගේම සෙසු ගීත සංගීතවත් කළේ M.K. රොක්සාමි. රොක්සාමි මාස්ටර් සංගීතවත් කළ මේ ගීත අතර කරුණාරත්න අබේසේකරන් රචනා කළ ලතා වල්පොල ගායනා කරපු දෙහදක ආදර සුව කියන ගීතය. ඒ වගේම ධර්මසිරි ගමගේ රචනා කරා පෙම් කූඩුවේ ඉඳලා ඇවිල්ලා සුජාතා පෙරේරා නැත්තම් සුජාතා අත්තනායක විසින් ගායනා කරනු ලැබුවා. ඒ වගේම සුජාතා අත්තනායක නැත්තම් සුජාතා පෙරේරා ගායනා කළා ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ලියපු ගී ගයන එකතු වෙලා කියන ගීතය. ඒ වගේම කරුණාරත්න අබේසේකරන් රචනා කළ කතාසා ධර්මදාස වල්පොල ජුවල ගායනා කරපු මම ඔබගේ පෙම්බදන් කියන ගීතය. කපටිකම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ජෝ අභිවික්‍රම ද්විත්ව චරිත නිරූපණය කළා. ඒ වගේම ජීවරාණි, කුරුකුලසූරිය, විජිත මල්ලිකා, පියදාස ගුණසේකර, ඔස්වල් ජයසිංහ, ඩී.ආර්. නානායක්කාර, ඩේවිඩ් ධර්මකීර්ති, බී.එස්. පෙරේරා, සන්ධ්‍යා කුමාරි, ශිරාණි කුරුකුලසූරිය, රූබි ද මෙල්, දොන් සිරිසේන, ජෙසිකා වික්‍රමසිංහ, රොබින් ප්‍රනාන්දු, උදුලා දාබරේ, ජෝසප් සෙනවිරත්න, ලිලියන එදිරිසිංහ, ගැමුණු විජයසූරිය, සරලා බායි, සුසිලා ගුණසේකර, හර්බට් මෙන්ඩිස්, කාන්ති කුමාරි,
පුණ්‍යබුලත් සිංහල මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. මේ චිත්‍රපටයෙන් රොබින් ප්‍රනාන්දු ඉතාම ජනප්‍රිය කැපිපෙනන නළුවෙක් වුණා. ඔහු චණ්ඩියා චිත්‍රපටයෙන් සිනමාවට එක් වුණාට මේ චිත්‍රපටයේ ඔහු කළ සටන් ජවනිකාව ඒ අවදී බොහෝ ප්‍රේක්ෂකයන්ගේ මතක හිටියා. ඒ වගේම පසු කාලෙක K.A.W. පෙරේරාගේ චිත්‍රපටවලට නැතුවම බැරි රූපණවේදියෙක් වෙච්ච ඔස්වල්ඩ් ජයසිංහ සිනමාවට එක්වන්නේ මේ චිත්‍රපටයෙන්. හැබැයි මේ චිත්‍රපටයේ අපූරු දෙබසක් තිබෙනවා. මේ දෙබස ඔබේ මතකයට තියාගන්නට පුළුවන්. මේ කියන්නේ ඩේවිඩ් ධර්මකීර්ති චිත්‍රපටයේ එක තැනකදී. මං ගෙදර මූලිකයා වෙලා ඉන්නේ හාල් පොත් ලැයිස්තුවේ විතරයි. මේක හොඳම ඒ කාලේ බොහොම හිනා විචාරයක්. හැබැයි හාල් පොත දැන් නම් මොකද්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. එතනයි ප්‍රශ්නේ.